ඔන්න ඉතින් අද කතා කරන්න යන්නේ ඊමනි ගැන හොයන ඔයාලට ගොඩක්ම වැදගත් වෙන ලංකාවේ අපේම ඊමනි වෙබ්සයිට් එකක් ගැන. ඉතින් මේක ලංකාවේ කලින් ඉඳන්ම ගෙවීම් කරලා තියෙන ලංකාවේ ලියාපදිංචි කරලා තියෙන ආයතනයක්. ඒ වගේම මෙයාගේ වෙබ්සයිට් එකේ මේ ළඟදී ලොන්ච් කරා. ඒ ගැන තමයි අද වීඩියෝ එකේ කතා කරන්න යන්නේ. ඉතින් මේ සයිට් එක තමයි BC Mind Official කියන ඉන්ටර්නැෂනල් ඔෆිෂල් කියන වෙබ්සයිට් එක. ඉතින් මේ ගැන තමයි අද වීඩියෝ එකෙන් සම්පූර්ණව කතා කරන්න යන්නේ. ඉතින් ඔයා කලින් ඉඳන් ඊමනි ගැන හොයපු කෙනෙක් නම් ඊමනි වෙබ්සයිට් ෆලෝ කරපු කෙනෙක් නම් ඔයා ඊමනි කරලා තියෙනවා නම් ඔයාට නොයෙකුත් ආකාරයේ ඊමනි සයිට් හම්බෙන්න ඇති. ඉතින් සමහර ඒවා ඇඩ් බලන්න තියෙන, සමහර ඒවා වීඩියෝ බලන්න මේ වගේ නොයෙකුත් ආකාරයේ සයිට් හම්බෙන්න ඇති. ඉතින් සමහර ස්කෑම් මේවත් තියෙන්න ඇති. ඉතින් මීට සාපේක්ෂව අද කතා කරන සයිට් එකේ ඔයාට කිසිම දෙයක් නොකර දිනපතාම මුදල් earn කරන්න එහෙම නැත්නම් සල්ලි හොයන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මේකේ ඉන්වෙස්ට් කරලා ගන්න පැකේජ් එකට අනුව තමන්ට මේකෙන් එන කමිෂන් එක දිනපතාම තමන්ගේ වොලට් එකට එකතු වෙනවා. ඉතින් ඔයාට අවශ්‍ය නම් ඒ මුදල දිනපතාම තමන්ගේ බැංකු account එකටම බැංකු ගිණුමටම දිනපතාම withdraw කරගන්නත් පුළුවන්. ඉතින් ඔයා මේ සයිට් එක ගැන දැනගන්න කැමති නම් මේ වීඩියෝ එක මුලින්ම අගටම බලන්න. එහෙමනම් ඉතින් තවත් කතා කරන්න නැතුව මේ සයිට් එකේ අපි account එකක් හදාගන්නේ කොහොමද? මේකෙන් අපි package එක buy කරන්නේ කොහොමද? මේකෙන් අපි withdrawal එකක් දාගන්නේ කොහොමද? මේ හැම දෙයක්ම ගැන කතා කරන්න යමු අද වීඩියෝ එකට. හරි ඉතින් මුලින්ම අපි කතා කරමු මේ සයිට් එකේ account එකක් හදා ගන්න හැටි. ඉතින් ඒකට මම මේ වීඩියෝ එක පහල description එකේ සහ comment section එකේ මෙයාලගේ සයිට් එකේ register කරන link එක දාලා ඇති. මුලින්ම ඒ link එක click කරගන්න. click කරාට පස්සේ ඔයාලා මේ වගේ තැනකට ආරංගේ. ඉතින් මෙතනින් තමන්ගේ details ටිකක් නිවැරදිව ලබා දීලා ඔයාට නිවැරදිව account එකක් හදා ගන්න පුළුවන් මෙයාලගේ website එකේ. ඉතින් මෙතනින් ඔයා මේ link එක click කරාට පස්සේ මෙතනින් මුලින්ම අහනවා ඔයාගේ full name එක. ඉතින් මෙතනින් ඔයාට ඔයාගේ සම්පූර්ණ නම දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන පහලින් තමන්ගේ identity number, ඔයාගේ national ID number එක මෙතනින් දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන country කියන තැන ඔයාට සමහර විට ශ්‍රී ලංකා කියලා ඇති. තිබ්බේ නැත්තම් ඔයාගේ රට නිවැරදිව තෝරගන්න. ඊට පස්සේ මෙතන mobile number කියන තැන තමන් පාවිච්චි කරන නිවැරදි ෆෝන් නම්බර් එකක් ලබා දෙන්න. ඉතින් මෙතන ඔයා ෆෝන් නම්බර් එක බිංදුව නැතුව ලබා දෙන්න. උදාහරණයක් විදියට 071 තියෙනවා නම් බිංදුව නැතුව 71 විදියට, එහෙම නැත්නම් 72 78 මේ විදියට ඔයාගේ ෆෝන් නම්බර් එක නිවැරදිව මෙතනින් ලබා දෙන්න. ඊට පස්සේ මෙතන ඊමේල් ඇඩ්‍රස් කියන තැන ඔයා පාවිච්චි කරන නිවැරදි ඊමේල් එක ලබා දෙන්න. ඉතින් මේක අනිවාර්යයෙන්ම ඔයාගේ වෙබ්සයිට් එකට, ඔයාගේ සයිට් එකට ඔය account එකට log වෙද්දී email එක අවශ්‍ය වෙනවා. ඒ නිසා මේක මතක හිටින නිවැරදි පාවිච්චි කරන email එකක් දෙන්න. ඊට පස්සේ මෙතන username කියන තැන ඔයාගේ පාවිච්චි කරන කෙටි නමක් දෙන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාට සමහර විට ඔයා දුන්න නම පාවිච්චි කරන්න බෑ, වෙන කෙනෙක් පාවිච්චි කරලා තියෙනවා කිව්වොත් එහෙම. ඔයාට පුළුවන් ඔයාගේ නමට ඉස්සරහින් අංක එකක් හෝ කීපයක් දීලා, උදාහරණයක් විදියට මෙන්න මේ විදියට ඔයාගේ නම ඉස්සරහින් අංකයක් හෝ කීපයක් දීලා ඔයාටම කියලා යූසර් නේම් එකක් හදාගන්න. ඉතින් මේක සමහර විට ඔයාට පාවිච්චි කරන්න බෑ කිව්වොත් විතරක් මේ විදියට ඔයාට යූසර් නේම් එකක් හදාගන්න පුළුවන්. ඉතින් මේකත් ඔයා මතක හිටින කෙටි නමක් ලබා දීලා යූසර් නේම් එකක් හදාගන්න. ඊට පස්සේ මෙතන පාස්වර්ඩ් කියන තැන ඔයා පාවිච්චි කරන, ඔයාගේ මේ account එක log වෙද්දී ඔයා පාවිච්චි කරන ලේසි හොඳ ස්ට්‍රොම් පාස්වර්ඩ් එක ලබා දෙන්න. ඉතින් මෙතනින් ඔයා පාස්වර්ඩ් එක අනිවාර්යයෙන් නිවැරදිව මතක හිටින පාස්වර්ඩ් එකක් ගහගන්න. ඔය account එකට log වෙද්දී email එක පාස්වර්ඩ් එක වැදගත් වෙනවා. ඊට පස්සේ මෙතන උඩ ටයිප් කරපු පාස්වර්ඩ් එක නැවත වතාවක් මෙතන confirm password කියන තැන ටයිප් කරගන්න ඕනේ. ටයිප් කරගෙන මෙතන පහළට ආවට පස්සේ මෙතනින් තියෙනවා I am not robot කියලා option එකක්. ඉතින් මෙතන ඉස්සරහින් තියෙනවා කොටුවක්. එතන ක්ලික් කරගත්තට පස්සේ මේක ලෝඩ් වෙලා මේක රයිට් මාක් එකක් ගන්නවා. ඒ විදිහට වාට මේ කැප්ච එක නිවැරදිව ෆිල් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන පහළට ආවට පස්සේ මෙතන පහලින් තියෙනවා එන්ටර් කෝඩ් කියලා තැන. ඉතින් මෙතන මෙයාට තියෙ මුලින් තියෙනවා වාට අංක 6ක කෝඩ් එකක්.
මේ කෝඩ් එක මෙතන එන්ටර් කෝඩ් කියන තැන ටයිප් කරගන්න ඕනේ ටයිප් කරගෙන මෙතන පහලින්ම තියෙනවා I agree with BCM terms and condition කියලා මෙයාලා terms and condition වලට agree වෙන්න ඉතින් මෙතන තියෙනවා ටික් මාක් එකක් ඔන් කරගන්න මේ ටික් එක ඔන් කරගෙන ඔයා දුන්න මේ ඩීටේල්ස් ටික හරිද කියලා බලලා වගේ නාම ඒ වගේම ඊමේල් ඇඩ්‍රස් ඩෙන්ටි නම්බර් ෆෝන් නම්බර් පාස්වර්ඩ් මේ හැමදේම හරිද කියලා බලලා ඔයාට පුළුවන් ලේසියෙන්ම මෙතන පහලින් තියෙන sign up now කියලා තියෙන එක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ ඔයා account එකට register වෙන තැන දුන details යටතේ නිවැරදි email එකක් දුන්නා නම් ඒ email එකට අංක 6ක verification code එකක් එන්න ඇති. ඉතින් ඒක ගොඩක් දුරට spam folder එකට එහෙම නැත්නම් කෙලින්ම email එකට අනිවාර්යෙන්ම ඔයාට ඇවිල්ලා ඇති. ඉතින් එතනින් ඇවිල්ලා තියෙන මේ code එක මෙයටතේ තියෙනවා කොටු 6ක්. මේ කොටු ඇතුලේ නිවැරදිව type කරගන්න ඕනේ. इम चेक कर लनिवार्य मटते कोड अवेलती इमेल बॉक्स तम कंप्यूटर इमेल सैट फोन इमेल ऐपी मेदरा रीफ्रेश बला इमेल अवेल इतनी मगे दें मे इमेल के अवेल मे विदिटे इनफो की मे विदिटे प्लीज वेरीफाई युवर इमेल अड्रस मे विदिटे इमेल इतनी मेटते खाली क्यूवागे अंक हाईक वेरिफिकेशन कोड मे कोड कलिन तीब को निवार टाइप करगा टाइप करगन मे अटते पालन तीना नीपाटी सबमिट के बटन का क्लिक करना पास कम तमंगे अकाउंट के डैश बोर्ड तमंगे बीसी माइन अकाउंट मे विद लगेन हरते पे बीसी माइन अकाउंट निवार हदाग निवराई अकाउंट अलते अद्वाट पास मे विद्र तमाइ पेन्नी मे हेमदे अम्म वाट डिपॉजिट बैलेंस विथ्रो बैलेंस मेंबरशिप मे हेमदे अम्म बिंदु विद्रता पेन्नी अकाउंट ताम अलुतनीस हरिथिंग अकाउंट अलुति हदवाट पास मेके इतरदे वर्ग कथाकर खाली अभी मुलिम तमंग पेमेंट डीटेल्स सालीगा बैंक तोर तोर इवागे अड्रस मेवागे देवा अपडेट करगा नोनी एक अकाउंट के डैशबोर्ड के मेतन उड़ीम पेन्न मई प्रोफाइल के अलग मेतन प्लान नोटिस अटते मई प्रोफाइल के अलग पेन्न वाट पुलवा इतने क्लिक करगन हरी कैमरा मे अटते मतनवा दगन पैक्ति उड़केल इधना वाड़ इतने क्लिक करगन मे अटते अकाउंट के अलग इतने क्लिक करगन इतने उड़ीनवा प्रोफाइल सेटिंग्स के अलग वाट इतने क्लिक करगन आपे प्रोफाइल सेटिंग्स अपडेट करन तन या पुलवा इध मेदन आवाड़ पास मेदन तम अकाउंट हदाद नाम इमेल अड्रस आइडेंटिटी नंबर मे हेमदे अम्म पेन हरी मेदनी मूल्यम तमंगे फोटो अपलोड करोने अनिवार्य मेक अपलोड करगा तमंग अकाउंट तहवर करना मे फोटो तमंग फोटो अपलोड कर गोडम एन सावट पुला मेदन उड़म तीन रउम टच करगन इट पास तमंग फोन के गैलरी पीसी के फाइल लेक ओपन मेतनी वाले फोटो तोरगन अपलोड करगा मेतनी पहाट आवाड़ पास तमंग अड्रस पुलवा इट पास बर्थे मेतनी वाट दिन इवागे मसे अवृद्धिट वाय बर्थे टाइप करना पुलवा वागे बर्थे टाइप करगा पुलवा इट पास पोस्टल को बुलवा इध मेतन गाने वाइन लगम नगर अदाल पोस्टल को उदाहरण वाइन गंपा के निना वाट पुलवा गंपा पोस्टल को टाइप करा तिंग आम को वाट पुलवा लेम गूगल के गील टाइप करना पुलवा वाइन नगर गाल मेट वाइन गंपा के निना मेट गंपा कील गाल पोस्टल को पास वागे नगर अदाल सिप कोड मैं पोस्टल कोड ये कोड टाइप करना बोलवा हर इट पे सिटी गेन वा दुन पोस्टल कोड अदाल सिटी उन्नत मेतनी दिन बोलवा मेतन आट कमी विद्यट मे अपडेट करगा इधे मे डीटेल निवारी वी मेदन पाली अपडेट क्लिक करगन मे देवा सेव कर हरी थिंग एवं तमंग बैंक डीटेल्स टिका ऐड करगा पुलवा मे आड़ते उड़ेटावट पास
මෙතන උඩ දකුණු පැත්තේ පෙන්නනවා බැංක් ඩීටේල්ස් කියලා තැනක්. එතන ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් ඕපන් වෙනවා ඇඩ් බැංක් කියලා තැනක්. එතන ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් තමන්ගේ බැංකු ඩීටේල්ස් ටික දීලා මේ දේවල් සේව් කරන්න පුළුවන්. ඉතින් මෙතනින් මුලින්ම සල්ලි ගන්න බැංකුවේ නම අහනවා. මෙතනින් ඔයාට කමර්ෂල්ද BOC ද කියලා ඔයා account එකේ නම දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන බ්‍රාන්ච් නේම් කියන තැන ඔයා account එක open කරලා තියෙන නගරය දෙන්න පුළුවන්. ඊට පස්සේ බ්‍රාන්ච් කෝඩ් එකේ ඔයාගේ බැංකුවේ බැංකු කෝඩ් එක දෙන්න. ඉතින් මේ දේවල් ගන්න දන්නේ නැත්නම් ඔයාට බැංකුවට කතා කරලා මේ දේවල් දැනගන්න පුළුවන්. ඊට පස්සේ account holder name එකේ සල්ලි ගන්න කෙනාගේ නම දෙන්න පුළුවන්. ඊට පස්සේ අවසානට account number එක දීලා සල්ලි ගන්න account number එක දීලා submit click කරගෙන මේ දේවල් save කරන්න පුළුවන්. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මේ දේවල් නිවැරදිව මේ branch name එක branch code මේ හැම දෙයක්ම නිවැරදිව හොයලා බලලා update කරගෙන save කරගන්න. හරි ඉතින් මේ දේවල් නිවැරදිව save කරගත්තාට පස්සේ අපිට ඊළඟට අපේ account එකට සල්ලි එන්න නම් අපි මේකේ package එකක් buy කරන්න. එහෙම නැත්නම් package එකක් active කරගන්න ඕනේ. ඒ දෙයයි කරන්න ඇති දැන් කතා කරමු. ඒකට මෙයටතේ තියෙනවා ඉරි කැල තුනක් දකුණු පැත්තේ උඩ කෙළවරේ. එතන click කරන්න. ඊට පස්සේ මෙතනින් එනවා dashboard membership deposit මේ වගේ දේවල්. ඉතින් මෙතනින් ඔයා deposit click කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයාට ගන්න පුළුවන් package ඔක්කොම ටික පෙන්නනවා. ඉතින් මෙතනින් ඔයාට අඩුම 5000 ඉඳන් 8000 11000 23000 මේ වගේම 1 ලක්ෂ ගණන් වෙනකම් package ඔයාට active කරන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට මම මෙතන එක package එකක් ගන්න හැටි කියලා දෙන්න. ඒකට මෙතන package එකේ හැම package එකක් පහලින්ම තියෙනවා deposit කියලා තනක්. ඔයාට පුළුවන් ඔයා ගන්න package එක 5000 නම් 5000 package එකට පහලින් තියෙනවා deposit කියලා තනක්. වයතන ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් එනවා package එකට අදාළ මුදල ටයිප් කරන්න. ඉතින් මෙතන ටයිප් කරන්න ඕනේ මෙතන තියෙනවා limit කියලා ඔයාගේ package එකේ වටිනාකමින් අඩු කරලා තියෙන මුදල. ඔයා 5000 package එකක් ගන්නව නම් ඔයාට ගෙවන්න අවශ්‍ය වෙන්නේ 4200යි. ඒ විදිහට ඔයා ගන්න package එකට අදාළව limit කියන තැන පහලින් තියෙනවා ඔයාගේ package එකට ගෙවන්න ඕන මුදල. ඒ මුදල තමයි මෙතන end amount කියන තැන ටයිප් කරන්න ඕනේ. ඉතින් ඔයා ගන්න 5000 package එක නම් ඔයාට ගෙවන්න තියෙන්නේ 4200යි. ඒ නිසා ඒ ගන්න ටයිප් කරගෙන මෙතන දකුණු පැත්තේ තියෙන next එක click කරන්න. ඊට පස්සේ මේ විදිහට ගන්න package එකේ ගාන ඔයා ටයිප් කරපු ගාන පෙන්නනවා. ඉතින් මෙතන පහලින් තියෙන confirm click කරන්න. ඊට පස්සේ මේ වගේ තැනකට එනවා. ඉතින් මෙතනින් කියන්නේ ඔයා ගන්න package එකට අදාළ මුදල මෙයාලගේ account number එකට දාන්න කියලා. ඉතින් මෙතනින් තියෙනවා මෙයාලගේ සම්පත් බැංකුවේ head office එකේ account number එක. ඔයාට පුළුවන් මේ BC mine මෙයාලගේ ආයතනයේ account number එකට ඔයාගේ package එකට අදාළ මුදල deposit කරන්න. ඉතින් මේ තියෙන account number එකට ඔයාට පුළුවන් ATM එකට ගිහිල්ලා හරි එහෙම නැත්නම් online banking මගින් හරි ඔයාට package එකට අදාළ මුදල deposit කරන්න. deposit කරා නම් ඔයා deposit කරාට පස්සේ මෙතනින් ඔයාට පුළුවන් ඔයාගේ ID number එක ගහගන්න. ඔයා account එක හදද්දී දුන්න ID number එක ගහගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා the reference number කියලා. මෙතන පුළුවන් ඔයා deposit කරපු slip එකේ තියෙන reference number එක type කරගන්න. ඔයා සම්පත් බැංකුවෙන් deposit කරා නම් ඒකේ සාමාන්‍ය host trace කියලා මේ වගේ වගේ පින්තූරයක් මේ විදිහට slip එකක් තියෙනවා නම් මේ screen එකේ තියෙන slip එකේ මේ විදිහට මේ mark කරලා තියෙන තැන මේ විදිහට ඔයාට number එකක් ඇති reference number එක විදිහට ඒ number එක මෙතන type කරන්න. ටයිප් කරගෙන මෙතන සිලෙක්ට් ඩිපොසිට් ස්ලිප් කියන තැන ඔයා ඩිපොසිට් කරේ ATM එකෙන් නම් ඒකෙන් ගත්ත ඒ ATM එකෙන් ගත්ත ස්ලිප් එකේ ෆොටෝ එකක් හරි එහෙම නැත්නම් ATM එකෙන් නැතුව ඔන්ලයින් ඩිපොසිට් කරා නම් ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි අප්ලෝඩ් කරගන්න ඕනේ මෙතනින්.
ඔයාට පුළුවන් මෙතනින් select deposit දීලා ඔය phone එකේ gallery open වෙයි. මෙතනින් ඔයා ගත්ත photo එක එහෙම නැත්නම් screenshot එක නිවැරදිව upload කරගන්න. upload කරගෙන මෙතනින් ඔයාට pay now දීලා ඔයාගේ deposit එක confirm කරන්න පුළුවන්. ඊට පස්සේ සාමාන්‍ය පැය 24ක් වගේ කාලයක් ඇතුළත ඔයා දැම්ම පැකේජ් එකට අදාළ මුදල ඔයාගේ wallet එකට එකතු වෙනවා. එකතු වුණාට පස්සේ dashboard එකට ඇටතේ මෙතන deposit wallet balance ඇටතේ ඔයා ගත්ත පැකේජ් එකට අදාළ මුදල ඇවිල්ලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම මෙතනින් වැටලා තියෙනවා. එම් වැටලා තියෙනවා නම් ඔයාට ඊළඟට පැකේජ් එක ඇක්ටිව් කරන්න පුළුවන්. අනිවාර්යයෙන් මෙතන වාගේ මේ බැලන්ස් එක ඇටතේ වැටලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට පැකේජ් එකක් ඇක්ටිව් කරගන්න බෑ. හරි ඉතින් ඔයාගේ බැලන්ස් එක වැටලා තියෙනවා නම් දැන් ඔයාට පුළුවන් කලින් විදියටම මේ ඉඩි කැල තුන ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් එනවා membership කියලා තැනක්. එතන ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයා ගත්ත පැකේජ් එක මොකද්ද? මෙතනින් ඔයා ගත්තේ 5000 පැකේජ් එක නම් ඔයාට පුළුවන් 5000 පැකේජ් එකට අදාළව පහලින් තියෙන ඇක්ටිව් නවු දීලා මෙතනින් ආනවා ඔයාගේ සල්ලි කැපෙන්න මොකෙන්ද කියලා. ඉතින් සාමාන්‍ය වා සල්ලි කැපෙන්නේ අලුතෙන් account එකක් හදුව නිසා ඔයාගේ deposit wallet එකේ. ඒ නිසා මෙතනින් deposit wallet දීලා මෙතනින් ඔයාට yes click කරාම ඔයාගේ පැකේජ් එක ඔටෝමැටිකලි ඇක්ටිව් වෙනවා. ඉතින් ඔය පැකේජ් එක ඇක්ටිව් වෙලා තියෙනවා නම් ඔයාට ඩෑෂ්බෝඩ් එකේ මේ යටතේ පහළට ආවට පස්සේ මෙතන ටෝටල් membership යටතේ ඔයාගේ පැකේජ් එකට අදාළ මුදල පෙන්නනවා. ඔය පැකේජ් එකේ ඇක්ටිව් වෙලා තියෙනවා නම් ඒ බැලන්ස් එක පෙන්නනවා. ඉතින් ඔයාට මෙච්චරයි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔයාට ඊළඟට ඔයාට පහුවදා ඉඳන් දිනපතාම ඔය account එකේ මේ පැකේජ් එක ඇක්ටිව් වෙලා තියෙනවා නම් ඔයාගේ wallet එකට හැමදාම මුදල් එකතු වෙනවා. ඉතින් ඔයාට පුළුවන් මෙතන මේ total withdraw යටතේ ඔයාගේ withdraw කරපු ගාන බලන්න. ඒ වගේම ඔයාගේ revenue balance යටතේ ඔයාට ඇවිල්ලා තියෙන ඒ කියන්නේ ඔයාට හැමදාම ඇවිල්ලා තියෙන ගාන බලන්න. ඒ වගේම කලින් කිව්වා වගේ මේ membership යටතේ ඔයා අරන් තියෙන package වල ගාන බලන්න. ඒ වගේම total membership යටතේ මේ විදියට ඔයාගේ revenue balance එක මේ හැමදේම බලන්න පුළුවන්. ඒ වගේම යටතේ පහළට ආවට පස්සේ ඔයාට දිනපතාම එන commission එක කවද්ද ඇවිල්ලා තියෙන්නේ කීය ගන්න ඇවිල්ලා තියෙනවා මේ හැමදේම බලන්න පුළුවන්. හරි ඉතින් ඔයාට මේ විදියට මේ BC Mine account එකේ package එකක් active කරගෙන මේ විදියට ඔයාට මුදල් earn කරන්න පුළුවන්. ඉතින් ඔයාට අතර මේක කරන්න කිසිම දෙයක් නැහැ. ඔයා මේකේ package එකක් active කරගත්තා නම් ඔයාට මේකට එන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට හැමදාම තමන්ගේ wallet එකට මුදල් එකතු වෙනවා. හරි ඉතින් ඔයාට මේ මුදල් withdraw කරගන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ ඊට පස්සේ මේ යටතේ දකුණු පැත්තේ කෙළවරේ තියෙන ඉදි කැල තුන ක්ලික් කරගෙන මෙතනින් එනවා deposit එකට පහලින් withdraw කියලා තන එතන ක්ලික් කරගන්න. ඊට පස්සේ withdraw එකක් දාන තැනට යන්න පුළුවන් මේ විදියට. ඉතින් මෙතනින් select to a bank යටතේ ඔයා කලින් බැංකු account එකක් add කරගත්තා නම් ඔයාට එතන ක්ලික් කරගත්තාම මීට පහලින් ඔයාගේ බැංකුවේ නමත් එක්ක ඒ details ටික තියෙනවා. ඔයාට එතන ක්ලික් කරලා මෙතෙන්ට ඒ details ටික add කරගන්න පුළුවන්. add කරගන්න මෙතන පහලින්ම ඔයාගේ amount එක, ඒ කියන්නේ ඔයා සල්ලි ගන්නවා නම් සල්ලි ගන්න balance එක මෙතනින් ගහන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාට අඩුම 50 ඉඳන් ගන්න පුළුවන් account එකේ තියෙන balance එකට අදාළව. අඩුම 50 ඉඳන් වැඩිම 250,000 වෙනකන් විද්‍රෝ ගන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විතර මම මෙතනින් 100ක විතර එකක් දාන්න. මෙතන 100 ටයිප් කරලා මේ ඩීටේල්ස් ටික අනිවාර්යෙන් ඔයා හරි ඇති මං හිතන්නේ බැංක් ඩීටේල්ස් ටික. හරිනම් මෙතන වාගේ ඒක මවුන්ට් එක ගහගෙන මෙතන පහලින්ම තියෙන විද්‍රෝ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාට මේ විදියට රික්වෙස්ට් එකක් දැම්ම කියලා උඩින් පෙන්නයි. ඊට පස්සේ මේක සාමාන්‍ය පැය 24ක් ඇතුළත ඔයා දුන්න account number එකට ඔයාගේ බැංකුවටම ඔයාට මේ withdraw එක ලැබෙනවා. ඉතින් තාම මේක pending කියලා පෙන්නන්නේ. ඉතින් ඔයාට මේ වගේ මම මේ පහළට ආවට පස්සේ මම කලින් දැම්ම withdraw බලා ගන්න පුළුවන්. මම 400 වගේම 300 මේ වගේ withdraw දාලා තියෙනවා. මතින් මට මේ හැම දෙයක්ම මගේ බැංකුවටම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ලේසියෙන්ම මේ විදියට withdraw එකක් දාන්න.
ඉතින් මේ උදේට තමයි BC mine එකේ account එකක් හදාගෙන මේකේ අපි package එකක් active කරගෙන withdraw එකක් දාන්නේ. ඉතින් ඔයාට පුළුවන් මේ විදියටම ඔයාට තවත් මුදල් උපයන්න මේකේ තියෙනවා dashboard එකට ආවට පස්සේ මෙතන ඔයාගේ reference number එක එහෙම නැත්නම් reference link එක තියෙනවා. ඔයාට පුළුවන් මේක copy කරගන්න. copy කරලා ඔයාගේ යාළුවන්ට share කරලා ඔයාගේ marketing register කරවලා ඔයාට ඒ විදියට මුදල් උපයන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි commission එකක් හම්බ වෙනවා ගන්න package එකට. ඒ විදියටත් ඔයාට BC mine එකෙන් reference link එක පාවිච්චි කරලා මුදල් උපයන්න පුළුවන්. හරි ඉතින් මේ විදියට ඔයාට ලේසියෙන්ම BC mine එකේ ඔයාට account එකක් හදාගෙන ඔයාට කිසිම දෙයක් නොකර දිනපතාම මුදල් එන විදියට තමන්ගේ account එකට log වෙන්නේ නැතුව හැමදාම උනත් සල්ලි එන විදියට හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාට මේකට හැමදාම එන්න අවශ්‍ය වෙන්නේ නැහැ. wallet එකේ balance එක බලන්න අවශ්‍ය වුණොත් විතරක් එන්න පුළුවන්. ඒ වගේම වාගේ ඇඩ් බලන්න තියෙනවා මේ හැමදේම බලන්න දෙයක් නැහැ. ඔයාට දිනපතාම ඔයාගේ wallet එකට මුදල් එකතු වෙනවා. ඉතින් ඔයාට මේ වීඩියෝ එක ගැන ඔයාට මේ site එක ගැන ප්‍රශ්නයක් තිබ්බනම් පහලින් comment එකක් දාන්න. ඒ වගේම මෙයාලගේ फोन नंबर अकाउंट नंबर्स में हम दें वीडियो के पार डिस्क्रिप्शन के सदान कर लती है ना वाट पुला प्रश्न तीन वाट खाता कर ला मैसेज कर ला मेकन देना व्हाट्सएप नंबर का डालती है ना वाट पुलवा प्रश्न तीन वा मैं व्हाट्सएप ग्रुप पे कट मैसेज कराना इति मे उधर से हमें बी सी माइंड ने के तमंगे में केले अकाउंट हदागन नी वे मुदल अर्न करने विदिट तमंगे अकाउंट का हदागन ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ඔයාගේ ඊමනි ගැන හොයන යාළුවන්ටත් දැනගන්න පුළුවන් තරම් ෂෙයා කරන්න. එහෙමනම් ඉතින් මේ වගේ තවත් ඊමනි වීඩියෝ එකේ හමුනතුරු ගිහිල්ලා එන්න. ඔයාලට සුබ අනාගතයක් ජය වේවා.